අපි මේ මොහොතේ රටක් විදියට නැගී සිටින් අවශ්‍ය කරන අභිපේරණය ඇතිකරන එකනේ කරන්න ඕන සමාජයක් විදියට. අපි දේශපාලනික වශයෙන් බරපතල බෙදීමක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා අපේ සමාජෙ. දැන් පහුගිය කාලයේ පුරාම ජාතික ජනබලවේගය විශාල අසුභවාදයක් පැතුරවා හැරියා. ඒක මිත්‍යාවක්. වත්මන් ජනාධිපතිවරයාගේ තියෙන විශේෂත්වය තමයි ව්‍යවස්ථානුකූලවාදයට තියෙන කැමැත්ත සහ නැඹුරුව සහ ඒ ගැන තියෙන අකලංක විශ්වාසය. ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෝ දෙන්න කවුද? මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට මේ දෙන්නා ඇත්ත වශයෙන්ම යම් යම් අවස්ථාවලදී තම තමන්ගේ භූමිකාවන් වෙනස් වුණාට, ඔවුන්ගේ ක්‍රමවේදයන් වෙනස් වුණාට රට පැත්තෙන් ඔවුන් යම්කිසි වගකීමක් කාර්යභාරයක් කරලා තියෙනවා. රට මේ අවුරුදු දෙක ඇතුලේ දේශපාලන වශයෙන්, ආර්ථිකමය වශයෙන් යම්කිසි ස්ථාවරභාවයක් ඇති කරගෙන තියෙනවා. අපි මේක ඇතුළේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්ත තෙල ටික, ගෑස් ටික, විදුලිය, ඊළඟට පොහොර, මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අපිට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා මේ ඇති කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරභාවය ආපස්සට හැරෙන්න දෙන්න එපා කියන එකයි අපිට කියන්න තියෙන්නේ. වත්මන් ජනාධිපතිවරයා මේ දේශීය වශයෙන් ඉන්න නායකයෙක් වෙනස්තරක් නෙවෙයි, ජාත්‍යන්තර නායකයෙක්.